අයිබන් සුබෝදෑසනක් ප්‍රශාද් සුබෝදෑසනක් නිහල් සතියක සාදේ අද ශිල්පින් දෙදෙන ඇවිත් ලෑස්ති. එතකොට අපේ වාද්‍යවේදියත් ඇවිල්ලා ලෑස්ති. ඒ ඉන්න අතර අපි පටන් ගන්න කල්පනා කළා මීට අවුරුදු 10කට පෙර 20කට පෙර මීට අවුරුදු හරියටම 20කට කලින් අප අතරින් සමුගත්තු කායිකව සමුගත්තු තවමත් මානසික සම්බන්ධතා පවත්වාගෙන යන ආත්මීය සම්බන්ධතා පවත්වාගෙන යන ප්‍රවීණ දක්ෂ නිර්හංකාර ගායන වේදිකාවක් මතක් කරන්. ඔහු තමයි මිල්ටන් මල්ලවාරච්චි කියලා කියන්නේ. දැන් අද දවසේ වුණත් ප්‍රසාද් ඒ තියෙන තරුණේ විදිය තමයි ඒ. අද දවසෙත් ඕනෑම පොඩි ළමෙක් සින්දු කියන දන්න ඕනෑම පොඩි ළමෙක් මිල්ටන් මල්ලවාරච්චිගේ සින්දුවක් අහලා තියෙනවා. මිල්ටන් මල්ලවාරච්චි කියන්නේ කවුද කියන එක ගායකයෙක් කියන එක හරි අඩු ගණනේ දැනුම්වත්ව සිටිනවා. හරියට ජෝතිපාලයන් දැනුම් ගැන දැනුම්වත්ව සිටිනවා වගේ. ඒ නිසා අපිට යුතුකමක් තියෙනවා. මොකද මිල්ට මල්වරච්චි කියන මේ ප්‍රවීණ ගායන වේදිකාවේ අවසාන කාලේ අපි හිතමු අවසාන අවුරුදු 2-3 කියලා සිරස් FM එක විශාල සම්බන්ධියාවකින් ඔහු ගත කළේ. මේ ආව ගියා, ඒ කියන්නේ ඔහුට ඉඩක් ලැබුණු මොහොතක දුරකථන ඇමතුමක් දීලා මෙහි ඇවිත් අපිත් එක්ක සංගීතය ගැන, ගීත ගැන, හින්දි ගීත ගැන, විශේෂයෙන් එකම ක්‍රිකට් ගැන කතා බහ කරලා හෝරාවක් දෙකක් ගත කරලා ඉතාම සතුටින් ඔහු නික්ම යනවා. ඉතින් අන්න ඒ මීට අවුරුදු 20කට විතර ඉස්සර වෙලා ආපහු නොයෙන්න නික්ම ගිය ඒ ප්‍රවීණ ගායන වේදියා මිල්ට මල්වරච්චි සිහිපත් කරලා අපි සතියක සාදේ පටන් ගමු. එහෙමනම් ඔන්න අපි තවත් ප්‍රවීණ ශිල්පියෙක් කැඳවාගෙන තිනවා අද සිරස ප්‍රථම සංවත්සර සමර ප්‍රසංගයේදී ඔබ වෙනුවෙන් සංගීතවත් කරන්න. ප්‍රබල කීමනක් තියෙනවා, ඉතාම සුලභ කීමනක් තියෙනවා. මම මුහුද අද්දරට ඇවිල්ලා මේ මහ මුහුදේ කියලා අත දික් කරලා පෙන්නනවා හා සමානයි. මේ ශිල්පියා කවරෙක්ද කියලා මම හඳුන්වා දෙන්න යන්නේ. ඒකින්ද වැඩි විස්තර අවශ්‍යයි. මම ඉතා නමින් හඳුන්වලා දෙන්නම්. ඔබ කවුරුත් ප්‍රබෝධයේ නිපිල යාවේ. ඔහු මිල්ටන් මල්වරච්චි. මිල්ටන් මල්වරච්චි, ඔබට අපි සුබ පතලා අයිබන් කියලා පිළිගන්නවා මේ ප්‍රසංගයේ. අයිබන්, මෑතකදී මම කැසට් පටක් නිකුත්නවා ඔබේ මధు නමින්. ඒකනේ යමක් කියනවා නම්. මధు කැසට් පටිය සික්සිරි රෙකෝඩ් බාරේ ගිරුවේ. ඒ සංගීතය කළ ස්ටැන්ලි ඒ 1995 මාර්තු 2 සිරස FM පළමු සංවත්සර ප්‍රසංගයට මිල්ටන් මල්ලවාරච්චි ගායන ශිල්පියා සහභාගි වූ අවස්ථාව ලාංකේය ප්‍රේම ගීතාවලියේ පරිච්ඡේදයක් තම නමට අත්පත් කරගත් මිල්ටන් මල්ලවාරච්චි ගායන වේදියා මිල්ටන් මල්ලවාරච්චි නමින් උපත ලබන්නේ 1944 අප්‍රේල් 7 පාසල් කාලයේ සිටම සංගීතයට මහත්සේ ඇලුම් කළ මිල්ටන් මල්ලවාරච්චි පාසල් ජීවිතයට සමුදීමත් සමග වඩ වඩාත් සංගීතය හා බැඳෙන්නට වුණා. සංගීත ගමන ආරම්භයේදී වාද්‍ය ශිල්පියාගේ භූමිකාවට වැඩි ඉඩක් වෙන් කළ ඔහු 1965 වසරේ සිට ෂාක්‍යම්ස් සංගීත කණ්ඩායමේ ගායකයෙකු වශයෙන් කටයුතු කළා. එසේ කටයුතු කරමින් සිටියේදී ඔහුට ලා සිලනියන්ස් කණ්ඩායම හා එක්වීමේ අවස්ථාව උදාවන්නේ අහම්බයකින්. නිහල් කුමාරපතිටන කියලා මගේ යාළුවෙක් හිටියා. මේ එයාව මාව හොයාගෙන මං එව මොකටද කියලා මේ හදිසියෙම ලා සිලනියන්ස් ඒතර කණ්ඩායමේ මේ එක්කෙනෙක් සනීප නැතුව එක ගායකයෙක් ඒ පුරප්පාඩුවට මාව දවසකට දෙකකට ගන්න ඕන කියලා කතා කළා. මං ඒවල ගියා. ගිහිල්ලා වැඩසටහන් දවස් 3-4 කළා. එයා මේ උණගෙල්ල සිටියේ. ඉතින් ඊට පස්සේ මාවත් ඒ කණ්ඩායමටම කොහොම හරි ඇතුළු වුණා. පස්සේ මාව අයින් කළේ නෑ. ඒ දවසෙන් දෙකෙන් තුනෙන් හරි මං ඉතින් හොඳට සිංදු කියන්න නොයලාගන්සි කැමති වෙන්න ඇති. එතනින් මිල්ටන් මල්ලවාරච්චිගේ සාමාන්‍ය ජීවිතය අසාමාන්‍ය ලෙස වෙනස් වන්නට වූයේ මෙරට ප්‍රේම ගීතාවලියේ මිල්ටන් මල්ලවාරච්චි යුගය සමාරම්භ කරමින්. මර්වින් රොඩ්රිගෝ, පැට්‍රික් පෙරේරා, කරුණාරත්න අබේසේකර සහ
මොහොමඩ් සාලි වැනි සොඳුරු මිනිසුන්ගේ මිතුරු අතහිත සමග මිල්ටන් මල්ලවාරච්චි නම් ගායකයා මෙරට සංගීත ක්ෂේත්‍රය තුල ගොඩනගෙන්නට වුණා. ඔරුවක පාවෙන රෑගන අඳුරේ මංගලේනෙත් මංගලේ රන් කූඩුව ඔබ සෑදූ සහ සංසාර සෙවනල් යන ගීත සමගින් අසිරිමත් ගමනක් ඇරඹූ මිල්ටන් මල්ලවාරච්චි ගාන ශිල්පියා ගැයූ ගී ප්‍රමාණය දහස් ගණනක්. ඔහු ගැයූ ගී මෙරට රසික හදවත් එදත් අදත් හෙටත් මුසපත් කිරීමට සමත්. සංසාර සෙවනල් ලෙස අපතාලා ශෘංගාර රස දෙන්න අලතා පෙරාලා අලතා පෙරාලා. පෙම්සිත් පෙම්පත් පුරවාලන්නට සමත් ගුවන් විදුලිය කැසට් පටය ප්‍රසංග වේදිකාව සහ සිනමාවද එක ලෙස ජය ගැනීමට මිල්ටන් මල්ලවාරච්චි ගායන වේදියා සමත් වූ බව නොරහසක්. ක්ලරන්ස් මට ඔය තනි වී සිටින්නයි ගීතය මට හදලා මං ඒ වචන වලින්ම කියන්න ඔන්න මම උඹට හොඳ සින්දුවක් හදුවා දැන් කියලා මට පෙන්නුවා. මං කිව්වා ක්ලරන්ස් මේක මට ඇච්චර හරි නෑ කිව්වා. පිස්සුද මේක කියලා බලපන් මේක මේ ගීතය තමයි හිට එකක් උඹේ වෙන්නේ කියලා. මං කිව්වා නේ මට නම් ඇච්චර කැමත්තක් නෑ ක්ලරන්ස් මං ඒත් මං කියන්නම් කියලා කිව්වා. අද බලනකොට ඒ ගීතය අද වන විට ඒ ගීතය මෙරට ගී රසිකයින්ගේ සිත් තුළ සදා නිදන් වූ ගීතයක්. අද හසු කළේ ඔබමයි සොයා සුපින්ගේ විරහගේ දහස් ගණනක් ගැයූ මේ විශිෂ්ට ගායකයා සුවිශේෂ වාර්තා දෙකක හිමිකරුවෙක්. ඒවා නම් සිංහල සිනමාවේ චිත්‍රපටයක් සඳහා ප්‍රථම වරට ස්වතන්ත්‍ර හින්දි ගීතයක් ගැයූ ගායකයා වූයි. එසේම මෙරට නිෂ්පාදනය කළ ප්‍රථම කැසට් පටය සඳහා ගී ගැයූ ගායකයාද ඔහුයි. තම මధుර කටහඬින් ජීවමානව සිටියේදී යුගයක් නැලවූ ඔහු යුග ගණනාවක් විඳින්නට රසගී ඉතිරි කළේය. ජීවමානව සිටියේදී ලැබූ රසික ආදරයටත් වඩා ආදරයක් මේ මොහොතේදී මිල්ටන් මල්ලවාරච්චි නම් විශිෂ්ට ගායකයාට උරුම වී ඇත. හෙළ පෙම්ගේ පොතේ මිල්ටන් මල්ලවාරච්චි ලකුණ අමරණීය ලකුණකි. මමත් මෙතෙක් කල් මගේ ගීත අසපු සියලු දෙනාටම තාමත් අහගෙන සියලු දෙනාටත් මගේ ස්තුතිය ප්‍රකාශ කරනවා. තව ඉදිරියටත් ඉතින් මගේ ගීත අහන්න කියලා කියනෝ නේද? ඔබ සමුගෙන 20 වසරක් සපිරෙන අද දිනයේ අනාගතයේ කවර දිනකදී වුවත් ඔබේ ඉල්ලීම ඉටු කිරීමට අපත් මතු ඉපැදෙන පරපුරත් අභිරුචීන් සූදානම්ය. ආදරණීය මිල්ටන් මල්ලවාරච්චි විශිෂ්ට ගායන වේදියානෙනි, ඔබේ 20 වැනි ගුණ සමරුව යෙදෙන අද දින සිරස් FM සතියක සාදයේදී අප ඔබව සිහිපත් කරන්නේ මහත් වූ ගෞරවයෙනි. අnderne paaden langil sitinna sitin dennam sina sinnaden ne kese no
දැනි හඬන්න පාදෙන් ළඟින් සිටින්නම් සිටින් බැඳෙන්නම් විනාසෙන් දැන් හඬන්න පාදෙන් ළඟින් සිටින්නම් සිටින් බැඳෙන්නම් විනාසෙන් දැන් දෙවැනි සතිය ගසාදය නතර නොවී කලාවෙ වැඩ කළත් නිතර දකින්න නැති උදේනි අල්වෙස් තමන්ගේ රෝල් එක හරියටම කරන ලාල් ලාල් කුලරත්න රටේ ලෙඩ්ඩුවටුණා කියලා අපට මොකද වෙන සෙතේ අපි රස්සාව ගහන නිසා ලාල් කුලරත්න උදේනි අල්වෙස් ප්‍රවීණ රංගන ශිල්පීන් දෙදෙනෙකු සමග පැය දෙකක් මෙතැන් සිට ලාල් කුලරත්න සහ උදේනි අල්විස් ආයෙති මොනවා කියන්නද නේ ප්‍රශාන්ත් එච්චර තමයි කියන්නේ ඔව් ප්‍රවීණ රංගතරයන් දෙදෙනෙක්ට අපි ආරාධනය කරා කෙනෙක් ලාල් කුලරත්න කෙනෙක් උදේනි අල්විස් කෙනෙක් උදේනි අල්විස් කෙනෙක් ලාල් කුලරත්න ආයුබෝවන් දෙන්නටම ආයුබෝවන් ආයි කියන්න ඕනේ නැන්නේ ඒ නම් දෙක ඊළඟට අපේ හිටිවනම වාද්‍ය වේදිකා හිටිවනම වාද්‍ය වේදිකා ශාලි කිෂාන් ආයුබෝවන් හරි දැන් අපි ඔන්න පිළිවෙලකට පොඩ පොඩ දේවල් කතා කරගෙන යමු නේ ප්‍රශාන්ත්. දැන් ප්‍රශාන්ත් නිකන් හිතන්නවා රසිකයෙක් හැටියට. ලාල් කුලරත්න හම්බ වුණා නම් මොකද ඉස්සල්ලාම අහන්න හිටියේ? මං ඇත්තට මේ අහන්න හිටියේ කවියක්. කවියක් කියන්න කියලා නේ. එන ඒකෙම පටන් ගමු. කවියක් කියලා පටන් ගමු. කවියක්? ඔය කවි කියනෝනේ චිත්‍රපටිවල කියනවා. ටෙලි නාට්‍යවල කියනවා. එක බාට කිව්වම කයි මතක් වෙන්නේ දැන් කයියක් කියන්නේ ගැපනේ කයිනේ මතක් කළම කියමු හරි මේ මම මේ බැලුවේ ලාල් කුලරත්න ඉස්සර වෙලා මේ ක්ෂේත්‍රයට ආවද උදේනි අල්විස් මේ ක්ෂේත්‍රයට ආවද කියලා ඒක නිසා අපි ඒක පොඩක් ඉස්සලා ඒක ඉතින් එච්චරම වැදගත් දෙයක් නෙමෙයි ඒ වුණාට පොඩක් බලමු නේ ප්‍රවීණා ජේෂ්ඨයා කවුද කියලා අපි හඳුනගෙන ඉන්න එක හොඳයි හිස නමන්න උනුනහම මේ ලාල් කුලරත්න මහතා මොන අවුරුද්දේද ක්ෂේත්‍රයට එන්නේ රංගන ක්ෂේත්‍රය හැබැයි මේක රූපයෙන් පේනනම් කවුද ඉක්මනින් ආවේ කියලා පේන්නේ මේක රූපයෙන් නැති නිසා එන්නේ නැහැ ප්‍රශ්නේ ලාලයි ඉස්සලා මුලින් ආවේ හරි ඊට පස්සේ තමයි උදේනේ ඉන්නේ 80 දශකේ හරිද හරි මේ මොකද්ද මුළු නම සම්පූර්ණ නම ලාල් කුලරත්න මහතාගේ මහතාන් තිල්ලගේ දොන් ලාල් කුලරත්න එතකොට උදේනි අල්විස්ගේ එච්චරයි ලොකු ලියනගේ උදේනි ඉන්ද්‍රකුමාර අල්විස් ඔය ඉන්ද්‍රකුමාර කැලල මම දැනගෙන හිට දැන්නේ දන්නේ ඒ කැලල පාවිච්චි වෙන්නේ නැහැ උදේනි අල්විස්ලා තමයි පාවිච්චි වෙන්නේ හරි දැන් උදේනි ක්ෂේත්‍රයට එන්නේ 80 දශකයේද ඔව් 80 දශකයේ එහෙම එන්න අවස්ථාව හම්බුනේ කොහමද මුලින්ම මම මේ ලයිනල් වෙන් ශාලාවේ පැවති වැඩමුළුවකට සම්බන්ධ වුණා නාට්‍ය වැඩමුළුවකට
ඒ හරහ තමයි ක්ෂේත්‍රයට එන මට අවස්ථාව ලැබුණේ. කවුද වැඩමුළුව කළේ? වැඩමුළුව කරේ ෂෙල්ටන් කැකුලාවල රනිල් එල්විටිගල අශෝක ධර්මරත්න සහ ඩග්ලස් ෆොන්සේකා කියන ඒ ගුරුවරු හතර දෙනා තමයි මේ පාඨමාලාව ආරම්භ කරේ. 83 තමයි ඒ පාඨමාලාවට මම සම්බන්ධ වුණේ 83 ජූනි මාසෙ විතර. ඒ මාස 6 සම්පූර්ණ කරලා ඊට පස්සේ 84 මුලින්දලා මාස 6ක් විතර ඊළඟ පාඨමාලාවට සම්බන්ධ වෙන අවස්ථාව ලැබුණා. ඇයි දැන් රංගන පාඨමාලාවකට එන්න ඕන වුනේ? ඊට කලින් වේදිකාවට පය තිබුණාද ඉස්කෝලේදී? ඔව් ඉස්කෝලේ. මම පාසල් වේදිකාවෙන් තමයි, මොකද මම පාසලේ විෂයක් හැටියට නර්තනය තමයි පුරුදු පුහුණු වුණේ. නැට්ටුවා. ඔව්. ඉස්කෝලේ හැමත් නම සඳහන් වෙනවා. ඉන්පස්සේ පාසලේ තමයි මුල්ම වේදිකාව උනේ. අතුල රන්සිරියල් මහත්මයා රචනා කළ නිමක් නැති සටනක් කියන වේදිකා නාට්‍යයෙන් තමයි මම මුලින්ම පාසල් ජීවිතේ රංගන කාර්යය ආරම්භ වී. හරිද, ජීවිතේ වගේ නේකක්. නිමක් නැති සටනක්. නිමක් නැති සටනක්. හරි. අපි මොහොතකට එතනින් නතර කරලා ලාල් කුලරත්න මහත්තයාගේ ආගිය තොරතුරු කතා කරමු. ඔව්. එතකොට මොකද්ද පිවිසිච්ච අවුරුද්ද? මම ඉගෙන ගත්තේ වර්ණ විද්‍යාරත්න විශ්වවිද්‍යාලයේ. ඒකේ මම අධ්‍යාපන උපසාසි පත්‍ර සාමාන්‍ය පෙළ කරන කාලේ 1966. අපේ ඉස්කෝලේ හිටිය චන්දසේන දසනායක කියලා නාට්‍ය ගුරුවරයෙක්. එතුමා පාසල් නාට්‍යයක් හදුවා ආන්ටි කයම්බලමයි කියලා. ඒ ආන්ටි කයම්බලගේ නාට්‍යයෙන් තමයි මම ප්‍රථම වේදිකාවට ආවේ. මොකද එදා හම්බුණ චරිතේ? ඒකේ හිටියේ මම මෙහෙමයි. ඒකෙත් මම මේ චරිතයක් කළේ නැහැ. කවුරුවත් නැතුණාම ඒකට මේ රිප්ලේස්මන්ට් එකක්. ඉතින් ඔක්කොම වගේ ජරිත කළා ඒක. කවුරුන් නැතුණාම ආණ්ඩියක් ඉන්නවා. ඒක හැම එකටම ඉන්නවනේ. ඔව්. ඒ අත්දැකීම කොහොමද? එදා ඒ දවස් ඒ කාලේ මොකක්ද හිතුණේ? අනේ මට රංගපාන්න මීට වඩා හොඳ චරිතයක් ස්ථවරව හම්බුණා නම් හොඳයි වගේ එකක් තිබුණාද? නැත්තම් මට මේක හරියන්නේ නැහැ. මම හිතන්නේ මම ඒ ඕනම චරිතයක් රංගපාන්න ලෑස්තිල හිටපු එක මට හිතන්නේ ඊට වඩා හොඳයි මට. ඒතරේ ලොකු අත්දැකීම් ප්‍රමාණයක් ලැබුණා. ඔව් ඒක නේ. අනිත් එක ඒ පාසල් නාට්‍යයක් වුණාට ඒක දර්ශනවල 400 ගණක් විතර ප්‍රදර්ශනය කළා. ඉතින් ඒක සාමාන්‍ය වැඩමුළුවක් බවට පත් වුණා අපිට මේ ගොඩක් කට්ටියද. මම හිතනවා ලංකාවේ මේ වැඩිම චරිත ප්‍රමාණයක් කෙටි කලක් ඇතුළත රංගපාපු මේ නළුවා වෙන්නේ නැති ඔබ කියලා. එහෙම තමයි පිවිසෙන්නේ. ඔව්. එතකොට හරි. අපි තව දේවල් ටිකක් කතා කරන්න ඕනේ. දැන් මට යතර අහන්න වෙනවා උදේනිගේ ගම කොළඹමද ඉපදුනේ? ඔව් කොළඹමයි. කොළඹමයි. ඉස්කෝලේ ගියේ? කොළඹ 24 මහාවිද්‍යාලය. ක්‍රිකට් ගහුවද? නෑ ක්‍රිකට් ගහුවේ නෑ. ෆුට්බෝල් රග ඒ ක්‍රීඩා දෙක තමයි කරේ. ඊට අමතරව ක්‍රිකටින් කළා. ශිෂ්‍ය බට බලකාය හිටියා. ජූනියර් සීනියර් ක්‍රිකට් බෑන් ඒකින තුනේම. ලාල් පුරත් මහත්තයා ක්‍රිකට් ගහුවද ඉස්කෝලේ? නෑ ක්‍රීඩා කළෙම නෑ. ඉතින් නාට්‍යම තමයි කළේ. දැන් අද මැච් එකක් තියෙන එක මතක් වුණා මට නේ. කල්ෂා දෙකත් කියමු අපි. ශ්‍රී ලංකා බංග්ලාදේශ තරගයේ අද දවසේදී පැවැතුන මේ තුන් කොන්නෙක් දින ක්‍රිකට් තරගාවලිය නිදහස් කුසලානේ අද රාත්‍රියේ 7ට තමයි තරගය ආරම්භ වෙන්නේ. අපි දන්නේ සාමාන්‍යයෙන් දෙකොණයි තියෙන්නේ දේවල් වල. මේ තුන් කොණක් තියෙන තරගාවලියක් අද බලමු. අද මැච් එකදී ඉන්නොත් අපි අනිවාර්යයෙන්ම ෆයිනල්ස් නේ. ෆයිනල්ස් අපි අනිවාර්යයෙන්. අපි අද මැච් එක දිනුවොත් ෆයිනල්. අද පෙරදුනොත් මොකෝ වෙන්නේ? ඊට පස්සේ බලමු මේක. ඒක තමයි. ලකුණු අනුව තමයි බලන්න වෙන්නේ. අද මං හිතන්නේ අපි පරදී කියලා. දැන් අපි අද මැච් එක ගැනද කතා කරන්නේ? ඕනේ මැච් එක ගැන චුට්ටක් කතා කරන්න ඕනේ. මොකද මිල්ටන් මල්වාරච්චි ගැනනේ කතා කරලා පටන් ගත්තා. ඔව්. එයා මුලින්ම තමන් ක්‍රිකට් ලෝලිය. අපි ක්‍රීඩා නිකුලාට ක්‍රීඩා රසිකයෝ. අද මැච් එක බලනවම නේ වෙන්නව නම්. සුබපතන ලංකාව දිනන්න කියලා. සුබපතන. හරි. අපි සින්දුවක් සින්දුවක් කතා කරනවද සින්දුවක් ගාන කරනවද? මොකද කරන්නේ? කතා කරමු. පොඩි විරාමයක් දෙන්න. ලාල් කුලරත්න මහත්තයා සින්දුවක් කතා කරයි. ගොම්මනේ විචිනා මගේ තංගියේ
ඇයි කන්තෙරට වී ගුම්මනේ පෙත්තරේ ළඟ පෙන්තොටේ ගම්මානයේ පව් සෝදන රත්තරන් වී කළුමලා කුළු චන්ද්‍රයාසේ පායන ලිංචිනා ඇති වැඩ කළා දැන් ගෙතර යන් කළුවරනා ලිංචිනා මගේ නංගියේ ඇයි ගන්තෙරට වී ගුම්මනේ ලිංචිනා මගේ නංගියේ ඇයි ගන්තෙරට වී ගුම්මනේ පින්වතුන් කැල ඇන්ද සලු පිළි සේදුවා නුඹ සේදුවා තාමනෙහි උනු ගිහින්නේ කින්ද නොදෙනේ කාරණා සේදිලා පරිසුද්ධ වීමෙන් යුත දැතුනු බේ බබලනා ලිංචිනා මගේ නංගියේ ඇයි ගන්තෙරට වී ගුම්මනේ ලිංචිනා මගේ නංගියේ ඇයි ගන්තෙරට වී ගුම්මනේ අද සතියක සාදේ ඉන්නේ ප්‍රවීණ රංගධරයන් දෙදෙනෙක් ලාල් කුලරත්න සහ උදේනි අල්විස් කියන. දැන් ලාල් කුලරත්න හාස්‍යෝත්පාදන රංගනය ඔබේ රංග ජීවිතයේ ලොකු කොටසක් වීම ඔබ හිතාමතා කළ දෙයක්ද එහෙම නැත්නම් ඔබ නොසිතා ඔබට ලැබිච්ච අවස්ථාවද? නෑ මං හිතන්නේ මේ ඔය මම පටන් ගත්ත මුලම නාට්‍යයත් ආන්ටිකෑමලවයි නාට්‍යයත් ඒ කියන්නේ එක්සජාලි සංවිධානය ගැන උපහාසාත්මකව බලපු නාට්‍යයක්. කවුගේ නාට්‍යයේ රචකයා? චන්සේන දසනායක මහත්මයා. පස්සංක රංගකතගේ නාට්‍ය කෙරුවේ. ඊට පස්සේ ඊළඟ නාට්‍ය තමයි හේල්සිරිනගේ ඒත් ඉස්කෝලේදීමයි. එයා හැදුවා සුදු වතාවට පස්සේ කියලා. ඒ කියන්නේ ඔබ දෙදෙන එක ඉස්කෝලේද? ඔය එක ඉස්කෝලේ. මේ ඒකත් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ කියන එක සුදු වළියක් කියලා ඒකත් උපහාසාත්මකව කරපු නාට්‍යයක්. ඊට පස්සේ ඊළඟ නාට්‍යයත් රතුවැට්ටකාරී නාට්‍ය එසේ ප්‍රේමවත් ලුසින ප්ලස්කින මහතා රචනා කළේ. ඒකත් ඒ වගේ උපහාසාත්මක ප්‍රහසන ගැබ්වෙච්ච නාට්‍යයක්. ඉතින් මට මුලහිල්ලම ඒ ආභාෂය ලැබුණා. මං කියන්නේ මේ ජෝක් නෙමෙයි, මේ විහිළු නෙමෙයි, ප්‍රහසන කියන එක. ඒ කියන්නේ උපහාසාත්මක යම් කිසි සිද්ධියක් දිහා බලන නාට්‍ය තමයි මේ එදාහිල්ලම මට මේ රංගමාන හම්බුනේ. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඒක දිගින් දිගටම ගියා. එහයි මම ඊට අමතරව අපි මේක ඊට පරිබාහිර නාට්‍යවල සංගපාලා තියෙන ගොඩක් ඒවායි වැඩියම කරන්න හම්බුනේ මේ ප්‍රහසන නාට්‍යවල තමයි. දැන් ඔබ ජෝක් නෙමෙයි නාට්‍ය කියලා කියන එක ඇතුලේ තව පොඩි ਵਿਚාරයක් තියෙනවා. ඔව්. ඒ කියන්නේ ප්‍රහසන නාට්‍ය කියලා කියන ඒවා නිකන් ජෝක් නාට්‍ය හැටියට මිනිස්සු නිෂ්පලව හිනස්සලා අතාරින්න ඕන එකක් නෙමෙයි කියලාද ඔබ කියන්නේ? ඔව්. මේ මම කියන නාට්‍යයට අනිවාර්යයෙන්ම හොඳ පිටපතක් තියෙන්න ඕනේ. ඒ පිටපතෙන් පරිබාහිරව විකාර කරන්න නැතුව තියෙන්න ඕනේ. ඒ පිටපත අනුවම තමන්ට ඒකට තව
ඒ තමන් රංගන ශිල්පියාට පුළුවන් තමන්ගේ හැකියාවන් වලින් යම් යම් දේවල් එකතු කරන්න. ඊට අමතරව අපි සාමාන්‍යයෙන් කියන්නේ ඔය පාර්ලි කෙහෙලෙල්ල පෑගිල වැටෙනවා, මහත ගෑණිකෙන් ගිහපෙනවා, වැටෙනවා, ඒ වගේ හිනා වෙනවා කියන ඒ වගේ නෙමෙයි. නෙමෙයි. අර යම් කිසි ඉලක්කයක් પરමාර්ථයක් ඇතුව ජනතාවට ප්‍රහසන, ඒ කියන්නේ හාස්‍ය ලබා දීම තමයි මම හිතන්නේ හොඳම දේ. ඔබ කියන්නේ වචන වලින් හාස්‍ය ලබා දීම ගැනනේ. එතකොට රංගණයෙන් අභිනයෙන් හාස්‍ය ලබා දීම ඒ කොටස ඇයි ඔබ ප්‍රතික්ෂේප කරන්නේ දැන්? කැලලකට පැහැදිලි. මම කියන එකට මේ අභිනය අවශ්‍ය වෙනවා. ඒක යා අවශ්‍ය තැන් වලට අවශ්‍ය වෙනවා. ඒ අර ඒකෙන්ම හිනාගස්සන එකයි මම කියන්නේ. ඒක ප්‍රධානවත්. අනිත් එක දැන් ඒ වගේ රංගනයක් ඉදිරිපත් කරාම යම් රංගන ශිල්පියෙකුට ඒ එහෙම කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ ටික ඉවරණයන් පස්සේ ආයතනයක් නෑ. බඩු වරණාම ඉවරයි. ඉවරයි. නමුත් පිටපතක් කරන ළඟ මානකොට ඕන්තර ලක්ෂවාරයක් ඒ ගැන ඒකට අනුගත වෙන්න පුළුවන්. හරි. දැන් උදේනි අල්විස් එන්නේ ක්ෂේත්‍රයට හාස්‍යෝත්පාදන රංගනයකින් නෙමෙයි. නෑ. කොහොමද ඒක ඔබ එන චරිතය මොකක්ද කියලා මතක් කරමු. මුලින්ම මගේ පාසල් වේදිකාවේ රංගපෑවේ මුස්ලිම් මිනිස්සෙක්ගේ චරිතයක්. ඊට පස්සේ පාසල් වේදිකාවෙන් පස්සේ 1984 අප්‍රේල් 2 තමයි ලයනල් වෙන්ට් එකේ මගේ පළවෙනි නාට්‍ය මගේම කෙටි නාට්‍යයක් සීමා කියලා ඒකේ හමුදා නිලධාරියෙකු චරිතයක් රඟපෑවේ. ඒ ආකාරයට තමයි ඊට පස්සේ දිගට නාට්‍යවල සම්බන්ධ වෙන අවස්ථාව ලැබුණේ. ටෙලි නාට්‍යවලට ඊට පස්සේ ඔබ සම්බන්ධ වෙලා තමයි ඊටාම ප්‍රසිද්ධියටපත් වෙන්නේ. ඔව්. ඒ කියන්නේ උදේනිත් එක ගමනක් යන්න බෑ ප්‍රශාන්ත. ඒ කාලේ 80 ගණන් වල අපි එකට ඉගෙන ගත්තා මේ ජාතික තරුණ සභාවේ. මම වීඩියෝ එකගෙන රේඩියෝ කරා උදේනි වීඩියෝ එකගෙන රඟපෑවා. මොකද තමයි උනේ මේ ඒ කාලේ උදේනිත් එක සෙල්ලන්නේ කඩේකටවත් යන්න බෑ. සෑහෙන වෙලාවක් යනවා අපිට පොඩි දුරක් යන්න. ඒ තරම් ඒ කාලේ උදේනි හරි ජනප්‍රියයි. අද ජනප්‍රිය නැහැ කියලා කියනෝ නෙමෙයි ඒ කාලේ මීට වඩා ජනප්‍රිය. මීට වඩා ජනප්‍රියතර. එතකොට අන්න ඒ චරිතය ගැන කතා කරමු පොඩ්ඩ. ඔව්. ඒ මම ඉතාම ජනප්‍රිය වුණේ දූදරුවෝ ටෙලි නාට්‍ය සම්පත් කියන චරිතයෙන්. ඒක මගේ 10 ටෙලි නාට්‍ය. ඊට කලින් ටෙලි නාට්‍ය 9 රංගපාලා තිබුණා. නමුත් පොඩි චරිත. දූදරුවෝ විකාශනය වෙන්න කලින් තමයි සන්නාලියනි සහ මවගේ ගීත කියන නාට්‍ය දෙකේ රංගපෑවේ. ඒ දෙකත් අර ගොඩාක්ම සුළු චරිත නෙමෙයි. නමුත් දූදරුවෝ ටෙලි නාට්‍යෙන් තමයි අතිශය ජනප්‍රිය වුණේ. ප්‍රේක්ෂකයන් අතරට රසිකයන් අතරට ගියේ. ලාල් කුලරත්න කියන චරිතය ජනප්‍රියත්වයට පත් වුණා කියලා ඔබ හිතන තැන මොකද්ද? ඒ කියන්නේ ඔබ නොදන්න කෙනෙක් නැති ගානට තැනකට ආවනේ දැන් උදේනිවත් නොදන්න කෙනෙක් නැති ගානට ආව දූදරුවෝ නිසා. ඔව් මේ මුලින්ම මේ පැත්තට වඩා ජනප්‍රිය බලන් ගත්තේ දිවස් වෙනුන මන කියලා නාට්‍යයක් කළා රෝලන් ප්‍රයන්ඩු කියලා. මහත් මේක එයා දැන් නැහැ. ඒක මම හිතා ලංකාව අතිශය ජනප්‍රිය වෙච්ච ප්‍රහසන නාට්‍යයක්. දීයෝසා මිනිස්සු අතර තිබිච්ච ඒකෙන් තමයි මම වේදිකා පැත්තෙන් ජනප්‍රියටපත් වුනේ. ඊට පස්සේ ටෙලි නාට්‍ය පැත්තෙන් ජනප්‍රියටපත් වුනේ එතුමා කියන ප්‍රහසනේ ගිරිරාජ් රචනා කරපු සිගුරුනාග අධ්‍යක්ෂණය කරපු එතුමාගෙන් තමයි ගොඩාක්ම ජනප්‍රියත්වයටපත් වුනේ. දැන් එතනත් අර මේ කියන්නේ නිකන් ජෝක් නෙමෙයි. ඔව් විශාල ආරාර තිබුණා මේ කොණිතන්නෝනේ තැන් කොණිතමින් ගිය ප්‍රහසනයක් ඒක. ඔව් මම අර කිව්වා උපහාසාත්ම කියලා. උපහාසාත්මක. ඒ කියන්නේ මල්ලි හරි මල්ලි වුණේ නේ. ඔව්. හරි. ප්‍රසාද් අපි ගීතේ දැනන උදේනි අල්විස් පුල පුලා බලන ඉන්න සින්දුවක් කියනවා. කොහොමත් කොහරි අද්දි උදේනි සින්දු කියන මේ පටන් ගන්නවා කියන්නේ පටන් ගන්න උදේනි තමයි සින්දු කියන්නේ. ඔව් සින්දු කියන්නේ. ඔව් ඔව්. නෑ අපි කියනවා කියලා ගායනෝටත් කියනවා ඉතින් සාමාන්‍ය භාෂිතේ. බලමුද කියනවද ගායනවද කියලා. mere paaye aava hrde pe minnaava naava me aadri vaasnavan vedanavan niveva chanda mere paaye aava hrde pe minnaava naava දනවන් වේදනවන් නිවේවා
ඔබගේ සිනාවෙන් මුලාවී මේරෑ පවා මල් පිපේවී රන්තරකාවෝ සිනාසී ප්‍රේමේ අමාගී ගයාවී ආශාව හවාද මෝරා සැමදාම ඔබ මාගේ වේවා චන්ද්‍රා මෙරේ පායාවා පෙරදී පෙමින්නාව නාවා මේ ආදරේ වාසනාවන් දුක් වේදනාවන් නිවේවා සතුටයි සැපයි ඔබ යමාගේ ඔබ පෙම්වති පෙම්වතාගේ සතුටයි සැපයි ඔබ යමාගේ ඔබ පෙම්වති පෙම්වතාගේ අරගන්න ඔය දැත් සුරතල් දෛවේ මගේ පිහිට වේවා චන්ද්‍රා මෙරේ පායාවා කරදී පෙමින්නාව නාවා මේ ආදරේ වාසනාවන් දුක් වේදනාවන් නිවේවා චන්ද්‍රා මෙරේ පායාවා පෙමින්නාව නාවා මේ ආදරේ වාසනාවන් දුක් වේදනාවන් නිවේවා සිතිජේම වෙන්නේ ඔබ මාව රැගෙන යන්නේ නවය විනාඩි හතයි අයිබුවන් සුබ උදෑසනක් දෙවැනි පැය සිරස් FM සතියකසාදේ ප්‍රවීණ රංගධරයන් දෙදෙනෙකු අද ඉන්නවා සතියකසාදේ උදේනි අල්විස් සමග ලාල් කුලරත්න මහතානනි ඔව් මේ රංගපෑමට එකතු වෙලා ඉන්න අලුත් પરම්පරාව ගැන අදහසක් තියෙනවද නැති වෙන්න බෑනේ බොහෝ භයානක ප්‍රශ්නයක් ඇහුවේ අදහසක් තියෙනවා මං කියන්නේ ඒගොල්ලන්ගේ යහපත පිණිස නෙමෙයි කියන්නේ කියන දෙයක් තියෙනවා නක් ඔව් මෙහෙමයි රංගනීය විතරක් නෙමෙයි අපි හිතමු මේ මේ මේෂන් නඩ කියලා අපි හිතමුකෝ දැන් අපේ රටේ වෙලා තියෙන්නේ ඔක්කොම සැහැල්ලුවට ගන්නවා දැන් මේෂන් නඩ ගන්නන ආයතන තියෙන ගොඩගම කවුරුවක්වත් එකට යන්නේ නැහැ වඩුවඩු ගන්නන ආයතන ගොඩක් තියෙනවා ඒවා වැහිලා දැන් මදුර මේ මකුරුදල් බැදලේ ආවට ඉතින් මේ අර මේ ප්‍රොෆෙෂන් එකේ මේ කියන්නේ මේ වෘත්තීය මට්ටමට කවුරුවක්වත් එන්න කැමති නැහැ දැන් මේෂන් වරු කරන්නේ මොකද්ද වේෂන් බාස්ලා කෙනෙක් ලව්වා පස්සෙන් ගිහිල්ලා අත්වැඩ දීලා බාසු නැහැ මාසෙන් දෙකකින් විතර හැන්ද කරගෙන ගිහිල්ලා ගියක් හදනවා තාප්පයක් දෙකක් පෙරලලා ගිහිල්ලා මේ තමයි බාසු නැහැ වෙන්නේ ඉතින් මම කිව්වේ ඒ රෝගය මං කියන්නේ හැම ශාස්ත්‍රයකම තියෙනවා ඒක මේ රංගන ශාස්ත්‍රීය තරණය හැමතැනම තියෙනවා. ඒක මම බර අඩු කරලා කියන්නේ මේ මෙච්චර මේ දඩවන්නේ. මේ ඉතින් ඒ එන්නේ අඩුව තියෙනවා. මොකද
දැන් අපිට වෘත්තීය නළුවෙක් සහ වෘත්තීයක් මොකක් කරේ ඉන්න නම් එක එක්ක ආයතනගත සහතිකයක් තියෙනවා. දැන් අපි දු වෛද්‍යවරු, ඉංජිනේරු, ට්‍රේනින් ගුරුවරු, නර්සස්ලා, ගණකාධිකාරිවරු එහෙම ඒගොල්ලන්ට සහතිකයක් තියෙනවා. එහෙම නැත්නම් දීර්ඝකාලීන පළපුරුද්දක් අත්දැකීම. දැන් ක්‍රිකට් ක්‍රීඩකයෙක් ඉන්නේ. ඒ වන්ට ආයතන සහතිකයක් නැහැ. පාරම්පරික දේශීය වෛද්‍යවරු ඉන්නේ නේ. ඔව් එහෙමත් අය ඉන්නවා. අයිතෙන් අපි ගාමිණී පොන්සේකා ජෝබේක්‍රම මහත්තයා වගේ අය කොහෙවත් ඉගෙනගෙන නැහැ. නමුත් අවුරුදු ගානක් පළපුරුද්දක් ලබා ගත්තා. ඔහු වෘත්තිකයෙක් බවට පත් වෙනවා. ඉතින් ඒ දෙක එක්කෝ මුලේ මුලම කාරණේ ආයතනයක් අපිට නැහැ ලංකාවේ. හැම අධ්‍යාපන හදාරන රංගන ශිල්පය ගැන තැන් තැන් වල තියෙනවා. නමුත් ඒක ප්‍රමිතිගත ආයතනයක් තියෙනවා කියලා මට සැකයක් තියෙනවා. ඉතින් එහෙම එකක් නැහැ. නමුත් ඊට පස්සේ තියෙන්නේ බොහොම පරිස්සමෙන් හිමින් සැරේ තමන්ට අයිති රාජකාරිය රංගන ශිල්පය කියන එක අර යෙදි ප්‍රායෝගිකව යෙදීමෙන්ම අධ්‍යයනය කරගෙන යනකොට තමයි වෘත්තිකයකට පාවට පත් වෙන්නේ. අන්නේ හික්මීම ඒ ඉවසීම තියනවාද කියලා පොඩි සැකයක් තියෙනවා අලුත් පරම්පරාවට. දක්ෂයෝ ඉන්න ගොඩාක්. අර අර මම කියන අර වෘත්තිකයේ බඩපත් වීමේ ප්‍රවණතාවයට ගරු කිරීමක් නැත්නම් ඒකන හැඟීමක් තියෙනවද කියලා පොඩි සැකයක් තියෙනවා. දැන් ඔබ දෙපළටම නිතර දෙවේලේ මුණ ගැහෙනවනේ මේ උදවිය. ඔව්. එතකොට ඔයගොල්ලෝ මොනවාරි දෙයක් sannivedanaya කරනවද ඒගොල්ලන්ට? මොනවාරි දෙයක් මීට වඩා කරපල්ලා බං කොල්ලනේ කෙල්ලනේ කිය කිය හරි. මේමයි දැන් මම ඉස්සලා අහ ප්‍රශ්න උත්තරයකුත් දීගෙන යන්නම්. එහෙම මේ sannivedanaya කරා කියලා සමහරුන් නම් එහෙම වැඩක් වෙන්නේ නැහැ. මොකද නිහල් මේ හොඳ දෙනෙක් දැන් මේ ක්ෂේත්‍රයට එන්නේ පුලුවන්තර ඉක්මනින් ජනප්‍රිය වෙන්න. ඒ ජනප්‍රිය වෙලා එයාගේ වෙනත් වෘත්ති කාර්යයක් කරගන්න බලාගෙන තමයි එන්නේ. නමුත් මේ ක්ෂේත්‍රයට යමක් කළ යුතුයි, මේ ක්ෂේත්‍රයේ දෙයක් ඉගෙනගෙන මේ ක්ෂේත්‍රයට යමක් කළ යුතුයි කියන හැඟීමෙන් එන පිරිස ඉතාමත් අඩුයි. ඔය ගැටලුව තමයි තියෙන්නේ. ඉතින් මේක අර වෙන කරන්නම දෙයක් නැති නිසා මේකට වැටෙන පිරිස තමයි වැඩි හරියක් ඉන්නේ. නිෂ්පාදකවරු, අධ්‍යක්ෂකවරු බොහොම සුලභව මේ පෙනුමට ඉන්න එහෙම කට්ටිය එකතු කරගන්නවා. එකතු කරගෙන ඉතින් වැඩේ කරනවා. අන්න එහෙම මේකක් තියෙන්නේ. අර ලාලා කිව්වාගේ ඇත්තරම මේක මේ අධ්‍යනයක් නැහැ. මේ වෘත්තියත් අධ්‍යනය කරලා ඒක රංගපාන්න උගන්නන්න බෑ මම පිළිගන්න විදියට. නමුත් ඒ රංගපෑමට අවශ්‍ය කරන කායික හා මානසික අභ්‍යාස පුරුදු කරන්න පුළුවන්. ඉතින් ඒවා පුරුදු වෙලා ප්‍රගුණ කරලා ඒ ඇවිල්ලා එහෙම තමයි අපිට මේ කාර්ය කරන්න වෙන්නේ. නමුත් ඉතින් අපිට පාසලක් කියන එක නෑ. එතන හිර වෙලා ඉන්න අලුත් අයත් මං හිතන්නේ. ඔව්. හැබැයි සමහර උදවි එහෙම බැලුවත් ඇහුවත් අහවල් වර්ක්ෂොප් එකේ අපි අවුරුද්දක් හිටියා මෙහෙම හිටියා කියලා එහෙම කියන උදවියත් නැත්තේ නෑ. ඔව්. දැන් කවුරු හරි කෙනෙක්ට තර්කයක් තියෙන්න පුළුවන් රඟපාන්න අර ඔබ කිව්ව කෑල්ලෙම කෑල්ලක් අරගෙන උගන්නන්න බෑ. උගන්නන්න බැරි නම් ඒක ඉගෙන ගන්න උවමනාවක් නෑ. හැබැයි අපිට අපේ ඇඟේ තියෙන ටැලන්ට් එකට නැත්තම් අපි නිසග කුසලතාව කියලා දෙයක් කියන ප්‍රතිභා ශක්තිය කියලා දෙයක් තියෙන ඒකෙන් අපිට ගමනක් යන්න පුළුවන් කියලා. අනිත් එක දැන් මෙහෙම එකක් තියෙනවානේ. දැන් අපි ඉස්කෝලේ ගියාම අපි තුම SSC පන්ති කියලා දැන් ඒකට නිකන් උගන්වන්නේ සීමිත ප්‍රමාණයක්. ඔක්කොම උගන්වන්නේ නෑනේ. ඒ ඉගෙන එතකොට වෙන්නේ අපි උගන්නන්නේ ඉගෙන ගන්න. දැන් SSC දක්වා අපි උගන්නනකොට ඒ ළමයාට සීමිත විෂය ප්‍රමාණයක් හම්බ වෙන්නේ. ඒකෙන් කරන්නේ මොකද්ද? ඒ විෂය මාත ඉගෙනගෙන එතන හිල්ල එයා ඉගෙන ගන්නවා. ඒ ඉගෙන ගන්නෙ කොහොමද කියන එක. ඉතින් ඒක නිසා පොත්පත් කියවලා, පත්‍ර කියවලා, ප්‍රවෘත්ති බලලා, ව්‍යුත්පත්තිය. ඔව් අන්නේ. ඉතින් මේකෙත් එහෙම තමයි. මේකෙත් මූලික ටික ඉගෙන උගන්නන්න පුළුවන්. කියන්නේ රංගපෑමට අවශ්‍ය මූලික ටික උදෙන කිව්වාගේ මූලික උගන්නන්න පුළුවන්. නමුත් ඊට පස්සේ තමයි අර ඉගෙන ගන්න. සහ ඒක යම් න්‍යායාත්මක පරිසරයක් උත් තියෙනවා. ඔව් ඒක ඉගෙන ගන්න ඕනේ. අනිවාර්යෙන් තියෙනවා. නිසංග ශක්තියෙන් යන්න පුළුවන් එක්තරා සීමිත ප්‍රමාණයක් විතරයි. සීමාවකට විතරයි. ඉතින් දැන් මේ අලුතෙන් එන ගොඩ දෙනෙක් ඒ සීමාව ළඟට එනවා. එතනින් පස්සේ නැති වෙනවා. එහෙමත් එක්කෙනෙක් තමයි උඩුගම්බලා පීනන්නේ. ඒ කියන්නේ තමන්ගේ ප්‍රතිභා ශක්තිය ඇතුලේ විතරක් කැරකී ඉඳලා ඒ ගොඩේමක් නැහැ කියන එක. ගොඩේමක් නැහැ කියලා කියන්නේ අර කීයක් හරි හම්බ කරගන්න බැරි නෑ. හැබැයි තමන් නෑ ඒක මතන එහෙම හම්බ කරගන්නත් බෑ. දැන් මේ යන වාතාවරණය හැටියට සමායි මේ. හැබැයි ඉතින් මේ ඒ අලුතෙන් එන ළමයින්ට දොස් කියන්න දෙයක්වත් නෑ. හේතුව දැන් අපි මුලම පටන් ගන්න කාලේ සම්පූර්ණ පිටපත හම්බ වෙනවා. එපිසෝඩ් 10 නම් 15 නම් 20 නම් 30 නම් 100 හරි අපිට පිටපත් ටික හම්බ වෙනවා. මුලමෙදාක දන්නවනේ. දන්නවා මොකද්ද කියලා. දැන් අද ඉන්න පරම්පරාවට පිටපත් කැලලක් හම්බ වෙනවා.
ඒක හම්බෙන්න ලොකේෂන් එකේදී ඒ ටික කියවල තින් අර දෙබස් ටික කියන තමයි තියෙන්නේ. මේකේ මොකද වෙන්නේ, හෙට මොකක්ද වෙන්නේ, අනිද්දා මොකක්ද වෙන්නේ, අනිත් ඊළඟට එන්නේ චරිත මොනවද, Tamanට මොකද්ද වෙන්නේ, අඩු ගන්න ඒ චරිතය කරන එක්කෙනාට මොකද්ද වෙන්නේ කියලා දන්නේ නැහැ. ඒ කියන්නේ හරියට බැලුවොත් ප්‍රසාද් ඒකට කියන්නේ රඟපාන නෙමෙයි පෙනී ඉන්නවා. අතර පෙනී ඉන්න එකක් තමයි ඒක. ඒකේ දොන්න ටිකක් තියෙනවා සහ වචන ටිකක් කියනවා. ඒකේදී පොඩ්ඩක් සරලට කතා කළොත් එහෙම පිදුම ප්‍රොඩක්ෂන් මැනේජර් කවුරුත් එක්ක පහුවෙන්දේ හට යනවා. ඒ චරිත රට යනවා නේ, නැත්නම් අතුරුදන් වෙනවා, මැරෙනවා. හැබැයි ඒ රංගන ශිල්පීන් ශිල්පිනියන් මේ හැම වෙලෙම පුදුම වෙනවා. මොකද ඊළඟට වෙන දේ දන්නේ නැහැ නේ, විශ්මෙන් ඉන්නේ. ආ ඒකට හරි අපිත් ඒ අගාධය වෙලා ඉන්නේ. අපිත් දැන් මේ මහලුවට කයිය ගැව්වට අපිත් ඉතින් ඒකට ඒකේ ගොදුරක් බවට පත් වෙලා තියෙනවා. හැබැයි ඒක තමන්ගේ ළඟ තියෙන අර මේ මම කියන්නේ පරිචය තියෙන්නේ. ඔව්. ඒ නියලිලා ඒක ඇතුලේ තියෙන නිපුණත්වය පරිචයත් එක්ක චරිතයක යම් ලක්ෂණයක් හඳුනගන්න බැරි නෑ ඕගොල්ලන්ට. ඔව් ඒක මොකද්ද මේකට වෙන්න තියෙන දේ කියන එක ගැන හැම ඉවක් ඇති. දැන් සෑහෙන දුරක් ආපු උදවිය හැටියට කල්පනාවෙන් නැත්තම් එහෙම නැත්තම් හදාරමින් සෑහෙන දුරක් ආපු උදවිය හැටියට. ඔව්. එහෙම නැත්තම් කියන අපිට ගොඩ යන්න තියෙන. එච්චරයි ගොඩ යන්න තියෙන්නේ. එහෙම නැත්තම් මේ ආපු සරප් පැකප් කියලා ගෙද. හරි අපි ගීතයකට යමු ලාල් කුලරත්න මහත්තයෝ. Amma
කරවලා වයනාලාවේ කතා බහත මුසුවීලා කලියුග කාලේ සිනානගේ සවන් පිරේ ඇසනා මාලේ දෙනෝ දහක් දෙනා ඇවිත් සතියක සාදේ ලාල් කුලරත්න සහ උදේනි අල්විස් කියන ප්‍රවීණ රංගධරයන් දෙදෙන අද සති අගසාදයේ ඉන්නේ. අපිට ලැබිලා තියෙනවා පණිවිඩයක් නේ ප්‍රසාද්ගේ දුරකථනයට. කෙටි පණිවිඩයක් ලැබිලා. කෙටි පණිවිඩයක් ලැබිලා තියෙනවා. සුබ පැතුම්. ප්‍රෝග්‍රෑම් එක හොඳයි. ලාල් උදේනි සුබ පතනවා. ගායනය හොඳයි. කාගේ ගායනය හොඳයිද කියලා දන්නේ මේ කිව්වේ. බොහොම ස්තුතියි. ස්තුතියි. ඒ පණිවිඩයවල තියෙන සහෝදර කලාකරුවෙක් ක්ෂේත්‍රේ ඉන්න. ප්‍රවීණෙක් ඔහුත්. කවුද සම්පත් තෙන්නකෝන් මහතා සම්පතයි බොහොම ස්තුති බොහොම ස්තුති සම්පත් අපිටත් සතුටක් සම්පත් අයලා වැඩසටහන් මෙහෙම අහගෙන ඉඳලා ප්‍රතිචාරයක් දක්වන්න තරම් නිහතමානී වීම සම්බන්ධ ක්ෂේත්‍රයේ වගේ ප්‍රවීණ උදවිය මේ දැන් මම තව එකක් අහන්න යන්නේ මාර ප්‍රශ්නයක් කියලා කියන්නේ ටෙලි නාට්‍යවල වෘත්තීය පිළිවෙල වෘත්තීය තත්වය අවගමනයට ලක් වෙලාද දැන් ඔක මට එන්නේ දවබාර පිටපතේ කතාව කිව්වම ඒකත් අර බෝම්බයක් ගහවක ප්‍රශ්නයක් තමයි. කෙටියෙන්ම ඔහු තමයි කියන්න තියෙන්නේ. මම ඇත්තටම මේවා මෙහෙම වෙන්න හේතු වෙච්ච කාරණා ඒක ඊටතර ලොකු බෝම්බයක්ද? ඒක ඊටතර ලොකු බෝම්බයක්. සමහරවිට මෙහාට එන දෙනෙකුත් නැහැ. මගෙන් තිලනාට මේ ප්‍රේක්ෂක ජනතාව ග්‍රහණය කර ගැනීම අරමුණු කරගෙන ඒවා බොහොම සරලත්වයට පත් වෙලා තියෙන වගේ කාරණා තමයි ඇත්තේ උතන. මෙතන මෙහෙමයි දැන් අපි ගොඩක් අය හිතන් ඉන්නවා ප්‍රේක්ෂකයා ඉතාම සරල තැනක ඉන්නේ කියලා. නමුත් එහෙම නැහැ. දැන් අපිට ඉතිහාසය මෑත ඉතිහාසය ගත්තාම හොඳ නාට්‍ය ප්‍රේක්ෂක බලනවා. මන් නංගම් කියන්නේ නැහැ. එහෙම බලනවා මේ චිත්‍රපටෙත් එහෙමයි හොඳ චිත්‍රපටවල ප්‍රේක්ෂක ඉන්නවා. හැබැයි අපි මතක තියාගන්න ඕනේ මේ සරල සහ ශාස්ත්‍රීය කියලා දෙකක් තියෙනවා. දැන් ගීත උනත් එහෙම තියෙනවනේ. ඒ ශාස්ත්‍රීය වංශය රසවිඳින කට්ටිය ඉතාලම අඩුයි. මොකද ඒක අධ්‍යයනය කරලා රස විඳීම ඉගෙනගෙන ඕනේ ඒක රස විඳින්න. නමුත් සරල එක අපි කියන්නේ සරල එක කමක් නැහැ බාල කරන්න නැතුව. සරලදී හරල වෙන්න ඕනේ. අපරදේ මහත්තයා කිව්ව හරල ගීතනේ කිව්වේ. ශාස්ත්‍රීය ගීත කීපයක් කියලා තියෙනවා. නමුත් ගොඩක් විශාල ප්‍රමාණයක් කියලා තින්නේ සරල ගීත. නමුත් සරල ගීතවල ගැඹුර තමයි ඒකේ තියෙන්නේ. අපි කියන්නේ සරල හොඳයි, බාල වෙන්න නරකයි. ඉතින් මේ වෙලාව තින් දැන් බාල වෙලා. අනිත් දෙ තමයි සරල එකේ ගැඹුරක් තියෙන්න ඕනේ. ඔව් දැන් අනිත් එක තමයි මේ ලාල් අයියේ උදේනි මචං අපි ඉඳහිට හරි ඔළුවට පොඩි අභ්‍යාසයක් දෙන්න පැනේ නැත්නම් ඔළුවේ සමහර කොටස් ගෙවිලා නැතුව යනවා අපිට ආයෙත් නැතුව යනවා ඒවා එතනින් එහාට පාවිච්චි වෙන්නේ නැතුව ගියාම ඒ නිසා ඔය හොඳ මික්ක්ක් තේරෙන්නේ නැහැ අපිට ඔවැල්වට අරන් තේරෙන්නේ අපිට ඕවා වැඩක් නැහැ ඔළුවට කියන්නේ නැතුව පොඩි එකක් එහෙම දාගන්න ඉඳහිට හරි ඔළුවට උත්සාහ කරලා බලන්න ඕනේ උත්සාහ කරලා බලන්න ඕක සම්මේ තාටික ගැඹුරෙන් කිව්වොත් එහෙම දැන් අපි ශරීරයට ව්‍යායාම දෙන හැරෙ වැඩෙන්න ඒ මොලේටත් ඒ ව්‍යායාමේ තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම ව්‍යායාමේ තියෙන්න ඕනේ දැන් කියනවා ඉතින් අපිට මොලේට තියෙන ව්‍යායාම ඇති මේ ජීවත් වෙන දඟලන දඟලිල්ලට ජීවත් වෙන්න විසඳ ගන්න ප්‍රශ්න වලට අපි මොලේ වෙහෙසවන ප්‍රමාණය ඇති කියලා හැබැයි ඒකත් පොඩ්ඩක් එහෙමයි කරගන්න පුළුවන් වෙනවා කලාවට ටිකක් බරට යමක් ඔළුවට එක දවසක් හරි සතියට එහෙම වෙහෙස කර බවක් ගත්තොත් ඒකේ පොඩි ව්‍යායාමයක් ඒක ඔළුවට පැහැදිලි වෙනවා ඔළුව මනස නිරවුල් වෙනවා එතකොට ඒකෙන් පැනනගින දෙයින් ඔබට ඊළඟ ප්‍රශ්නෙට උත්තරයක් ගන්න ඊට වඩා ඔබ පළල් මිනිහෙක් වෙන්න පුළුවන්. ඔව් කලාව සාහිත්‍ය අසුර කිරීමෙන් මිනිස්සෙන්ට දරා ගැනීම හැකියාව ඇති වෙනවානේ. ඔබ දැන් අපි හිතන් ඉන්නේ ගොඩක් ඔය තරුණ පරම්පරාව දිවිනසා ගන්න හේතුව ඒගොල්ලන් හිතන් ඉන්නේ එයාට විතරමයි මේක වෙලා තියෙන්නේ කියලා. අත්දැකීම් නැහැ. දැන් අපි හිතමු දැන් සාමාන්‍යයෙන් ඔය මේ ලං දැන් කිටි කාලයකදී විශ්වවිද්‍යාල ඇතුළතදී ළමයෙක්ව මරුව දැන් අවුරුදු 10කට කලින් පීයෙන් ගන්නලා ප්‍රේමයේ පරාදේ වෙනවා අඩු ගානේ ඒ ළමයා ජයලත් මහත්තයාගේ ගොළු හදවතවත් කියලා තිබුණා නම් ඒවලේ කරන්නේ නැහැ මේ ඒගොල්ල හිතන් ඉන්නේ මටම විතරයි මේක වෙන්නේ කියලා අනිත් එක තමයි මේ මයදනේ මේ හැම දෙයක්ම හිතෙනවනේ ඉතින් හිතෙනවට වඩා යමක් හිතන්න පුරුදු වෙනවා නම් මං හිතනවා ඉඳලා හිටලවත් එහෙම වෙනවා නම් හොඳයි කියලා හරි දැන් ඔබ උදේනේ ඔව් ඔබ නිෂ්පල ඡායාරූප ශිල්පියා කියලා තමයි අපි ඒ කාලේ කොට කිව්වේ. නිෂ්පල. අපි ඉගෙන ගන්න කාලේ. හැබැයි ඔබ නිෂ්පල ගොඩාක් වටිනාකම් දැන් තියෙනවා. කියන්න. හැබැයි නිෂ්චල ඡායාරූප ශිල්පියා තමයි ඔබ මේ ක්ෂේත්‍රය ඇතුළේ ඊළඟට. ඔබ රංගන ශිල්පියා ඒ වගේම නිෂ්චල ඡායාරූප ශිල්පියා. දැන් ඒකට මොකද වෙලා තියෙන්නේ?
ඒකත් අර අපි කලින් කතා කරා වගේම ඒ වෘත්තියත් ඉතාමත් පල්ලෙහා තැනට වැටලා තිනවා. දවසින් දවස හැම දෙයක්ම ගණන් යද්දී ඡායාරූපයට ලැබෙන මිල දවසින් දවස අඩු වෙනවා. දැන් ඇත්තටම නිශ්චල ඡායාරූප ශිල්පීන් අවශ්‍ය නැති තැනකට අවිල්ලත් දෙන ටෙලි නාට්‍ය වලදී එහෙම ටෙලි නාට්‍ය වලට නම් ඒක අනවශ්‍ය වෙලා තිබුණ ගොඩක් කල් ඉඳලා අදී නෙමෙයි මේ මමත් හැබැයි මම මුල් කාලේ ටෙල්නාටුලත් නිශ්චල ඡායාරූප ශිල්පයේ වැඩ කරා. ඉතින් ඒක මේ වෙනකොට නම් ඒක අවශ්‍යම නැති තැනට වැටලා තියෙනවා ටෙල්නාටි වල. හැබැයි තවම චිත්‍රපටයේ ඇතුලේ තියෙනවා. චිත්‍රපටි වල තාම ඇතුලේ තියෙනවා. හැබැයි ඒවත් සමහර වෙලාවට ගැළවිලා විසිරලා යන අවස්ථා තියෙනවා. එහෙම ගිය අවස්ථාවල පස්සේ ප්‍රශ්න මතුවෙනකොට ආපෞසරයක් ඒ විදිහට ඒ ඇඳුම් අඳලා ඒ ලොකේෂන් වලට ගිහිල්ලා එහෙම ගත්ත වෙලාවල් තියෙනවා අනන්තයි අප්‍රමාණ. රීෂූට් කරන්න වෙලා තියෙනවා. දැන් අපි මේ සාමාන්‍ය රසිකයාට දැනගන්නත් එක්ක උදේනි පොඩක් පහදලා දෙන්න. ඇයි නිශ්චල ඡායාරූප ශිල්පියෙක් අවශ්‍ය වෙන්නේ චිත්‍රපටි කරද්දි? ඔව් මෙහෙමයි. දැන් ඒ කාලේ නම් නිශ්චල ඡායාරූප ශිල්පියා ඉතාම වටිනා පුද්ගලෙක් චිත්‍රපටි ක්ෂේත්‍රයේට. මොකද හේතුව ඒ චිත්‍රපටි දැන් වගේ මේ චිත්‍රපටි බලන්න බෑ. ඒ කියන්නේ නෙගටිව් අපි ෂූට් කරන්නේ. ඔව් ඒ කියන්නේ ෆිල්ම් රීල් එක ෂූට් වෙන්නේ. ෆිල්ම් රීල් එක ඒතර කාලයක් යනවා ඒක ආපහු දකින්න. ඔව්. ඉතින් ඒ නිසා මේ ස්ටිල් ෆොටෝග්‍රාෆ් එක නිශ්චල ඡායාරූපයෙන් තමයි කන්ටිනියුටි අවශ්‍ය. කියන්නේ අඛණ්ඩතාවය. ඒ කියන්නේ ඇඳුම් වල අඛණ්ඩතාවය. එතකොට ලොකේෂන් එකේ රංග භාණ්ඩ වල අඛණ්ඩතාවය. අපි රූපගත කරන ප්‍රදේශයේ අඛණ්ඩතාවය හැම දෙයක්ම රැක බලාගන්නේ නිශ්චල ඡායාරූපේ. ඒ කියන්නේ අපි හිතමු ඔන්න දැන් අද දවසේ වැඩේ ඉවර වෙනවා. අන්තිම ඡායාරූපය ඔබ ළඟ තියෙනකන් තමයි හෙට දවසේ මේ වැඩේ පටන් ගන්න කොතනින්ද කියලා තීරණය කරන්නේ. කොතනින්ද කියලා තීරණය කරන්නේ සහ ඒ තිබිච්ච දේවල් ඇඳපු ඇඳුම් මොනවද? මතක තියෙන්න පුළුවන්. නමුත් සමහරලට සති දෙක තුනක් මාසයක් එහෙම යන වෙලාවල් තියෙනවා. සමහරලට අපි රූපගත කරන ස්ථානයේ සම්පූර්ණ වෙනස් වෙලා තියෙනවා අපි ඊළඟට එතනට රූපගත කරන්න යද්දී. ඉතින් ඒක ඔක්කොම බලා ගන්න වෙන්නේ නිශ්චල ඡායාරූපයෙන් තමයි ඒ කාලේ. නමුත් දැන් අද වෙනකොට ඒ තාක්ෂණයේ දියුණු වෙලා බලන්න පුළුවන් තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඉතින් අන්න ඒ නිසා තමයි අර නිශ්චල ඡායාරූප ශිල්පියා ක්‍රමවත් නිෂ්පල වෙලා නිෂ්පල වේගෙන යන්නේ. නිෂ්පල වෙලා තියෙන්නේ. හැබැයි ඉතින් මේක මේ චාර කටයුතු වලදී ඡායාරූපය තාමත් ඉදාමත් වැඩගත් වෙනවා. දැන් හැබැයි ඇත්තටම කියනෝ නම් පුවත්පත් වල ප්‍රචාරක කටයුතු වලදීත් එතකොට ෂෝ කාඩ්ස් දානකොට කටවුට් මොන හරි එහෙම මේ ප්‍රචාරක කටයුතු දාද්දී ඡායාරූප හැටියට ඕනනම් තවමත් නිශ්චල ඡායාරූප ශිල්පියාගේ වැඩ කටයුතු තමයි වැඩේ කරන්නේ. ඔව්. දැන් හැබැයි ඉතින් කාලයත් එක්ක එහෙම දේවල් වෙනස් වෙගෙන යනවා. අනාගතයේදී ওই විශාල කැමරා එක වෙනුවට මොකක් වෙයිද කියලා අපි දන්නේ නැහැනේ. ඔය දැන් පොඩි කාලේ ඉතින් කැමරා ඉතාම කුඩා බවට පත් වුණා. දැන් ආපහු නැවත වරක් තාක්ෂණයත් එක්ක කැමරාව ටික ටික විශාල වේගන එනවා. දැන් තාක්ෂණය කොච්චර ආක්‍රමණය කරනවද කියනෝ නම් නළුව වෙනුවට රොබෝලට රඟපාන්න අදා වෙන අවස්ථා එන්න බැරි නෑ. මේ કૃත්‍රිම බුද්ධිය දිනු කරලා ගත්ත වෙලාවකද ප්‍රසාද එහෙමනේ? ඔව් එහෙම මිනිස්සු හදලා තියෙනවනේ. හදලා තියෙනවා. දැන් ඒක හදලා තියෙනවා එහෙම මිනිස්සු. එයාට සින්දු කියන්නයි මොනවාද වැඩ කරන්නයි විතරයි බැරි. අනාගතයේ දේක් කරන්න පුළුවන් තැනට හදයි. ඒ දේට හදයි. හැංගීම් දැනීම් දැන තැනටම හදලා. හැංගීම් දැන තැනටම හදලා තියෙනවා. තැනටම හදයි. හදලා තියෙනවා දැන් මේ වෙනකොට. එතකොට මේ ලාල් කුලරත්නලා ජෝක් කරන්න ඕනේ. උදේනියල් විස්ලා ඔදර් පෙනී ඕනේ. ඒගොල්ලෝ ඔක්කොම ටික් කරයි. ඒක කරන්නේ නෙමෙයි. ලෝකේ චිත්‍රපට දැනනවා මේ ග්‍රීන් ස්ක්‍රීන් එකේ දංගෙන ඇදුව පිටින් තමයි නළුව නිලිය රඟපාන්නේ. අනික දේවල් ඔක්කොම ඊට පස්සේ මාරු කරනවා. එකතු වෙනවා. ඔව්. කොහොමවත් 아무තේ රොබෝල හදන්න ඕනේ නැහැ. දැන් අතන ලෝකේ ජීවත් වෙන මිනිස්සු රොබෝල තමයි. ඒ කියන්නේ මෙහෙවන්නේ සමාගම් කීපයකින්. හරි තමන් කන්නේ බොන්නේ මොනවද අඳින්නේ මොනවද පාවිච්චි කරන වාහනේ මොකද්ද හදන ගිය හදන මොකද්ද කියලා ඔක්කොම තීරණය කරන්නේ මේ පුරුෂයා නෙමෙයි. දැන් අපි එහෙමනේ අපි දැන් ලංකා උස්නාදි රටක් මගුල් ගෙදර යනවා ටයි දාලා හපත් දාලා මගුල් ගෙදර පහිනකන් ඉන්නවා බෑ මොකද මේ ගලවන්නේ කොහොමද හැද කියලා ඉවසගෙන ඉතින් ඒක නිසා අපි හුරු කරලා තියෙන වෙන විදිහක ඉතින් අපි රොබෝල තමයි.
විතර වෙලාවක් නේ ලාල් කුලරත්න උදේනි අල්විස් කියන ප්‍රවීණ රංගධරයන් දෙදෙනා එක සතියක සාදයද අපි කතා කළේ දේවල් අවසාන ප්‍රශ්නය අදහන කලාකරුවා සහ රසිකයා අතර පවතින බැම්මේ තත්වය අද වෙන විට කොහොමද ඒ කියන්නේ නිර්මාණය හා නෑ කලාකරුවා අතර නිර්මාණය ඔස්සේ පෙනී හිටපු කලාකරුවා ඔව් එතකොට දැන් අපි අතීත යුගයේ ගත්තොත් එහෙම අපි අහලත් තියෙනවා ඊට වඩා දැන් අපි හිතමු ගාමිණී ෆොන්සේකා මාලි ෆොන්සේකා විජේ කුමාරතුංග සනත් ගුණතිලක රවින්ද්‍රන් දෙනි අපි මේ නීටා ෆර්නෑන්ඩෝ අනුජ වීරසිංහ ස්වර්ණ ඒ වගේ නම් රාශියක් අපි කතා කරන ජෝබේ වික්‍රමවේනේ ඔව් ඒ උදවියයි පුද්ගලව හැටියට ඒ උදවියගේ රසිකයෝයි අතර විශාල බැම්මක් තිබුණා එහෙම සම්බන්ධයක් තිබුණා සමහර වෙලාවට ඔවුන් වෙනුවෙන් මොවුන් නොකරන දෙයක් නැති දැන තිබුණා හැම එකක්. දැන් වර්තමානයේ වෙද්දී කලාකරුවා සහ රසිකයා අතර පවතින බැම්මේ තත්ත්වයට මොකද වෙලා තියෙන්නේ? බැම්ම පුපුරලා. නෑ ඕකේ මෙහෙම එකක් තියෙනවා මම උත්තර දෙන්නම් මේ මේ දැන් ඔබතුමා ඔය කියපු ඔක්කොම මේ සිනමා රංගනවේදීන් දැන් අපි ගොඩක් බර චලනාට්‍ය සාහිත්‍ය නාට්‍ය ඔව් ඔව් ඒ දැන් අපි හිතමු දැන් අපි හිතමු උදාහරණයක් වශයෙන් සෝබනි අමරසිංහ කියන නිළිය ගමු ඒ නිළියව තාමත් අපිට මතකයිනේ චිත්‍රපට දෙකක් නැත්නම් තුනක් නැක අපේ අපි හිතමු තවත් කොහොම කීප දෙනෙක් ඉන්නවා විවුලඩයස් මතක් කරමු ඔව් විවුලඩයස් කරනවා එච්චර රංගපාල නැහැ ඔව් රංගපාල නැහැ නමුත් ඒකේ තාම මතකයේ තියෙනවා
නමුත් මොකද්ද මම හේතුව දන්නේ ටෙලිනාට්‍ය රංගන ශිල්පීන් දැන් අතිශයේ ඒ ටෙලිනාට්‍ය විකාශනය වෙන කාලේ අතිශයින් ජනප්‍රිය වෙනවා ඊට පස්සේ සුළු කාලයක් ගිහිල්ලා ඒ ඒ මතරද වෙන එක්කෙනෙක් එනවා ඒක අරයා අමතක කරලා යනවා දැන් ඔයගොල්ලන් බලන්නකො දැන් රූපහායි නාට්‍ය පටන් ගත්ත දාහිල්ලා බැලුවොත් එහෙම ජනප්‍රිය වෙච්ච රංගන ශිල්පීන් ශිල්පීන් ඕන තරම් ඉන්නවා නමුත් අද වෙනකොට ඒ ඒ මතකයේ නැහැ නමුත් අපි ඩියානා නායක අපි දැන් ප්‍රධාන චරිත මේ සාමාන්‍ය චරිත සංගපාපු ෆ්‍රෙඩි සිල්වා සිරිසේන ලෙම්පෙර දොන් සිරිසේන ඒ වගේ සිනමා ඔව් ඒ සිනමාවේ මම දන්නේ ඒකට හේතුව මොකක්ද කියලා මට පිතා ගන්න බැහැ සිනමාවේ දවන්තකම නිසා වුණාද මම දන්නේ නැහැ අනිත් එක දැන් සිනමා රංගනයක් ඉබේ බලනවා නෙමෙයිනේ සිනමා රංගනයක් වෙනම සූදානම් වෙලා ගිහිල්ලා දීපැහැදී ගිහිල්ලා ඒ තමන්ගේ අතිශය කැමැත්ත නිසා බලන එක තමයි සිනමාව කියලා කියන්නේ අපි රූපවාහිනිය කියන්නේ සමහරකට බලෙන් පෙන්වන එකන්නේ ඒ නිසා සමහරකට ඒක නිකන් උසලක ආහාරනක් දන්නේ නැහැ කොහොම හරි දැන් මම උදාහරණයක් ගත්තොත් එතුමා එතුමා හරි බටිටිනාටි හරි යන කාලේ මොහ අමාරුයි පාරේම යන්න. දැන් ඉතින් එහෙම අමාරුවන්නේ නැහැ. දැන් සමහරට දන්නේ නැද වගේ. අන්නරහදේ දැකලා කුරුදී බං කවුද බං කවුද? ඊට මතකේ අරු යකෝ අරු අරු. මම හිතන්නේ අර මේ සිනමාවේ තියෙන දවැන්තකම සහ ලලයි කිව්වාගේ සිනමා පටයක් නරඹන්න යන්නේ සැදී පැහැදී මිනිස්සු. එතකොට ඒකට සූදානම් වෙලා යන්නේ. දැන් අද වෙනකොට ටෙලිනාට්‍ය එහෙම සැදී පැහැදී බලපු කාලයක් තිබුණා ටෙලිනාට්‍යත්. මම හිතන්නේ ඒ නිසා තමයි අපි තාම හිටපු ගමන් මතක හිටියේ. ඒක තමයි. ඔව්. දැන් ඔය ශ්‍රියන්ත මිනිසෙම පට පට් කියන නම ඉන්නේ තාම ජනප්‍රිය උනේ. දැන් මම සම්පත් අදටත් සම්පත් කියලා තමයි කතා කරන්නේ. නම ඊට පස්සෙ තමයි යහන්නේ. ඉතින් මම හිතන්නේ ඒ අර එහෙම එකක් තමයි උනේ. දැන් දැන් මේ ටෙලිනාට්‍ය සම්බන්ධ වුණාට පස්සේ ගේ ආලින්දේටම මේක පේන්න එනවා. ඉතින් ඒ නිසා අර වෙන වැඩක් කරන අතරින් බලන නිසා එහෙමත් එක්කෙනෙක් දෙන්නෙක් මතක හිටිනවා වගේ හැඟීමක් තමයි මම හිතන්නේ අද ප්‍රේක්ෂකයයි කලා ශිල්පී අතරයි වෙන්නේ. පොඩි ගුවන් විදුලියත් එක්කත් ඇහිලා තියෙනවා. මම කුස්සිය ඇහිලා අහනවා ටෙලිනාට්‍ය. එතකොට දැන් ඉස්සර අපි මේ දැන් ගුවන්විදුලිය හදිත් ඒ චරිත අපි හිතා ගන්නනේ මෙයා මේ කතා කරන මෙච්චර උස මහත ඇති මේ වගේ පෙනුමක් ඇති කියලා. නමුත් බලන් ගියාම රාමණ ජීවිත දැක්කම සම්පූර්ණ වෙනස්නේ. නමුත් අපේ අපි මවාගන්න විෂුවල් එක වෙනස්. ඒ අර යෝගේ හඬ පෞරුෂය නිසා. ඉතින් මම හිතන්නේ සිනමාවෙත් ඒ වගේ තමයි දැවැන්තව අපි දකිනවා. නමුත් මම හිතන්නේ ටෙලිනාට්‍යවල පුංචි වෙලා හින්ද වෙන්න ඇති. ඒක ප්‍රශ්නෙට උත්තරේ නම් එහෙම ලොකු බැඳීමක් දැන් නැහැ. දැන් නැහැ කියන එක තමයි උත්තරේ. ඒකට හේතු නම් ඉතින් තවත් ඕන තරම් හොය හොය කියන්න පුළුවන්. ඒ කියන්නේ ඒ වෘත්තියේ ගරුත්වය තමන් රැකගත්තද? එහෙම ප්‍රශ්න තියෙනවනේ. ඔව් විශාල ලෙස එහෙම ප්‍රශ්න තියෙනවා. දැන් ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය කියලා කියන්නේ එක්තරා කාලයකදී මෑත කාලයේදී කතා වුණා ඒකේ ඉන්න ලැජ්ජ හිතෙන්න සමහරලාට ඔබ වෙනි උදවියට එහෙම තැනකටත් කතා වෙලා දෙනේ වෘත්තිය ගරුත්වයේ එහෙම ඩැමේජ් කරනවා. එහෙම ප්‍රශ්න තියෙනවා. ඉතින් මිනිස්සුන්ට දැන් ඒක දෙයක් නෙමෙයි ඇත්තනම. ඉස්සර ඔය අපිට මතකයි ගමේ ඉන්න කාලේ ඒ පැත්තේ චිත්‍රපටයක් රූගත කරන්න ගාමිණිල මාලනීල හරි කවුරු හරි ඇවිල්ලා කියන්නකෝ කියලා ආරංචි වුණත් එහෙම ගමේ සැලකියොත් පිරිසක් දුවනවා හොයාගෙන ඒ තැන කොහෙද කියලා. ඒක ටෙලිනාට්‍ය වලටත් තිබුණා. තිබුණා එහෙම. ඔව්. මේ මෑතක් වෙනකන් තිබුණා. ඔව්. දැන් ඒව නැහැ නේ. මම පාරේ යනකොටම දැක්කත් ආ ඔබන් පොඩි ෂූට් ටෙලිනාට්‍යයක් කරනවා කියලාගෙන යනවා. දැන් ඉතින් ළඟ ඉන්න බෑනේ පන්න ගන්නවනේ හද්දයක් ඇහෙන්න බෑ කතා කරන්න බෑ. ඉස්සරත් එහෙමයි. ඕගනයිසර් කෙනෙක් ඉන්නවා. චිත්‍රපටිය වල එහෙම නැහනේ. ආ. සද්ද බාධාවකුත් නැහැ මොකක් අබාධාවක් නැහැ. දැන් එහෙම නෙමෙයිනේ කතා කරන්න බෑ හුන් කියලා ළමෙක් ටඩන්න බෑ. දැන් පොඩක් තියෙන ප්‍රශ්නේ ෆ්‍රේම් එකට එන්න බෑ. එච්චරයි. ඔන්න මේ අපි දේවල් ටිකක් කතා කරා. බොහොම සුති කාලය වෙන් කරගෙන උදේනේ එකම ලාල් කුලරත්න මහත්තයෝ මේ උදේනේ සහ ලාල් කුලරත්න මහත්තයෝ කියලා කිව්වහම ඉතින් උදේනේ උඹ ඉතින් මොකද හිතන්න එපා මචං. ඒක කිසි අවුලක් නැහැ. සතුටේ මේ සතුටේ නිහාල් තාමත් මචං කියලා කතා කරන්න පුළුවන් තැනක ඉන්න එක ගැට. ඔන්න අපි ඒකට තරුණසේ ස්වභාවේ වැඩ කටයුතු කරේ එක ප්ලේට් එක ගහගෙනනේ අපිට මේ හිර වෙලා තියෙන අදහස් බැඳීමකින් තාංචුලෙන් තොරව ඉදිරිපත් කිරීමට අවස්ථාව දුන්නේ ගැන අපිව රිලීස් කරේ ඒ කියන්නේ අපේ අදහස් මේ මොකද්ද මේ නිදහස් කරන්න පුළුවන් චෙක් ගැන සිරස මාධ්‍යාලයට නිහාලතුළු ප්‍රභාතවල සිරි දාට ස්තුතිවන්තය හොඳයි බොහොම ස්තුති අපි නැවත නැවතත් අපි හම්බෙන්න අවස්ථා යෙදේ අනාගතේ එතෙන්දී අපි මුණ ගැහෙමු. එතකොට අපේ හිටවනම් වාද්‍ය වේදියා ශාලික බොහොම ස්තුතියි. අපිට තාක්ෂණික මෙහෙවර කරපු තවත් කීප දෙනෙක් හිටියා.
සුනිත් බාලසූරිය එතකොට PLP මහේෂ් එයාටත් බොහොම ස්තුතියි. එතකොට නිෂ්පාදන කාර්යයේදී දායක වුණ උදේකාන්ත සිල්වා යෝගේ මින්දද දික්කැල්ල මෙයාටත් බොහොම ස්තුතියි. ඒ වගේම අපේ පුස්තකාලංශයේ වෙනින් ප්‍රගීත් ප්‍රියංගටත් අපි ස්තුතියි වන්දනවා. නිශාන්ත කරුණාරත්නටත් ස්තුතිවන්ත වෙනවා. එතකොට දැන් අද රාත්‍රියේ 7:30ට සිරස FM මහන් ඉන්න සිරස TV බලන්න ජූනියර් සුපර් ස්ටාර් අවසන් මහා තරගය අදයි පැවැත්වෙන්නේ. විනාඩි දෙකක සින්දුවක් කියාගෙන යන්න පුළුවන්. ඉස්සර සින්දු නම් එහෙමත් තිබුණා. විතේ ජීවිතේ ප්‍රීති සංචාරකි ලොවේ ගමන මිහිරි රසයි විනෝදයි සිත දිවාර රැඳීතේ ගමන මිහිරි රසයි විනෝදයි සිත දිවාර රැඳීතේ ජීවිතේ ජීවිතේ ප්‍රීති සංචාරකි ලොවේ සයි විනෝදයි සිත දිවාර රැඳීතේ ගමන මිහිරි රසයි විනෝදයි සිත දිවාර රැඳීතේ ආසෙ පාවෙන සුනිල් වලා ආසෙ පාවෙන සුනිල් වලා සිම සිම තුරුල් වෙලා කන්ද සිම සිම තුරුල් වෙලා රහස කුඳුරයි හැබැයි නොතේරෙයි යන්න හිතෙනවයි ගිලිලා ජීවිතේ ජීවිතේ ප්‍රීති සංචාරකි ලොවේ මිහිරි රසයි විනෝදයි සිත දිවාර රැඳී